මේ ගේම් එක තුලදී දිගහැරෙන ප්‍රධාන ස්ටෝරි මිෂන්ස් 24 තුලදී අපට පැවරෙන කාර්යභාරය තමයි මේ හෙල් ඒ පුරාවට විසිරී සිටින අපි වැනි තවත් වෛරසයට ප්‍රතිරෝධී අයව සොයාගෙන කණ්ඩායමක් නිර්මාණය කරමින් සොම්බි වසංගතයට එරෙහිව සටන් කිරීමයි. ඩෙඩ් අයිලන්ඩ් 2 වල අපට තෝරා ගන්න ලැබෙන ප්‍රධාන කතානායකයෝ 6 දෙනාගෙන් ඔයා කැමතිම චරිතය කවුද? Dead Island 2 කියලා කියන්නේ අපි රිලීස් වෙනකන් ගොඩක් කාලයක් මග බලාගෙන හිටපු ගේම් එකක්. හරියටම කියනවා නම් Dead Island 2 වල පළවෙනි ඇනවුස්මන්ට් එකේ ඉඳලා වසර 10ක් මේ වෙනකොට ගත වෙලා හරියනවා. ඔයාලා දන්නවා ගිය අවුරුද්දේ මේ Dead Island 2 රීඅනවුන්ස් කරා කියලා. ඒ අනුව පළවෙනි ඇනවුස්මන්ට් එකෙන් සෑහෙන දුරට වෙනස් වුණු ට්‍රේලර් එකක් තමයි අපිට දෙවෙනි වර දකින්න ලැබුණේ. මේ ට්‍රේලර් එකත් එක්කම Dead Island 2 වල අලුත්ම ආරම්භය ගැන අපි අවධානය යොමු වුණා. ඔයාලට මතක ඇති මේ Dead Island 2 වල රීඅනවුස්මන්ට් එකෙන් පස්සේ මම මේ ගැන කතා කරා. මම හිතනවා ඔයාලා වීඩියෝ එක බලන්න ඇති කියලා. බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔලු පෙන් ලින්ක් එකෙන් කියලා බලන්න. ඉතින් අපි අද සූදානම් වෙන්නේ මේ Dead Island 2 වල දැනට දින කීපයකට කලින් රිලීස් කරපු එක්ස්ටෙන්ඩඩ් ගේම් ප්ලේ ට්‍රේලරකින් අපිට දැක ගන්න පුළුවන් වුණු අලුත් දේවල් ගැන කතා කරන්න. මේකදී අපිට Dead Island 2 වල ස්ටෝරි එක සහ ගේම් ප්ලේ එක ගැන විශේෂ දේවල් කිහිපයක්ම දැක ගන්න හැකියාව ලැබුණා. මේ කරුණු වලට Dead Island YouTube content creator කෙනෙකුත් තවත් පැහැදිලි කිරීමක් එකතු කරලා තිබුණා. ඒ සියලුම කාරණා එක්ක Dead Island 2 වල ගේම් ප්ලේ ගැන නිරවුල් අදහසක් ඇති කර ගන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි අද සූදානම් වෙන්නේ ඒ කරුණු ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මේ එක්කම තව එක පුංචි පණිවිඩයක් මතක් කරන්න තියෙනවා. ලබන මාසෙ ඉඳන් Planet 361 වල යම්කිසි වෙනසක් සිදු වෙනවා. මම ඒ ගැන ඉදිරියේදී ඔයාලව දැනුවත් කරන්නම්. ඒක මම දැනට දින කීපයකට කලින් Planet 361 වෙන කෙනෙකුට පවරන්න ගත්ත තීරණයත් එක්ක බැඳලා තියෙනවා කියන ඉඟිය දැනට ඔයාලට දෙන්න පුළුවන්. Planet 361 වල ආදරය කරන කට්ටිය ගැන අවධානයෙන් ඉන්න. එහෙනම් අපි අද කතා කරමු. එහෙනම් අපි අද කතා කරමු Dead Island 2 වල extended gameplay කරා අපට දැක ගන්න ලැබුණු අලුත්ම දේවල් මොනවද කියලා. Hey wait, I need you. You have to get here. Hello? Our behind the scenes preview has come to an end. But with so much more to show you in the coming months, we hope you enjoyed this small snippet of Dead Island 2. See you in LA, Slayers. තමන්ගේ මුල්ම ගේම් එකෙන් වසර 12කට පසුව ඒ වසර 12 තුලම විවිධ හැලහැප්පීම් වලට භාජනය වුණා. නමුත් ගිය අවුරුද්දේදී සියලු දෙනාගේම බලාපොරොත්තු අලුත් කරමින් රීඅනවුන්ස් කරනු Dead Island 2 තව නොබෝ දිනකින් රිලීස් වීමට නියමිතයි. මේ Dead Island 2 ඩෙවලොප් කරන Dambuster Studios සහ පබ්ලිෂ් කරන Deep Silver එකතු වෙලා දැනට දින කීපයකට පෙර ආතුව Dead Island 2 හි extended gameplay trail එකක් මාධ්‍යන්ට නිදහස් කරලා තිබුණා. අපි බලාපොරොත්තුනාට වඩා ඉතා ඉහළ gameplay style එකක් සහ වඩා සංවිධානාත්මක play through එකක් මේ Dead Island 2 තිබෙන බවට extended gameplay trailer එක තහවුරු කරන ලැබුවා. මේ extended gameplay trailer එකට අමතරව තවත් වැදගත් තොරතුරක් Dead Island 2 පිළිබඳව හෙලිකලේ Dead Island සම්බන්ධයෙන් විශේෂඥ YouTube content creator කෙනෙක් වන Pax East විසින්. ඔහු තමන්ගේ නිල Twitter පිටුව හරහා Dead Island 2 හි screenshots කිහිපයක්ම මුදා හැරලා තිබුණා. තමන් Dead Island 2 play කළ බවත් ඔහු එහිදී කියා තිබුණා. මේ screenshots හරහා අපට Dead Island 2 හි gameplay elements ගැන ඉතා හොඳ අදහසක් ලබා ගන්න හැකියාව ලැබුණා. Pax East ගේ Twitter post එකට අනුව Dead Island 2 හි story missions 24ක් අන්තර්ගතයි. ඔයාලා දන්නවා Dead Island 2 වලට පසුමින් වෙන්නේ zombie ප්‍රහාරයකින් පසුව දකින්න පුළුවන් ඇමරිකාවේ Los Angeles නගරය කියලා. මේ නාමිකව හඳුන්වන්නේ Hell A කියලා නමින්. මේ extended gameplay එකේදී අපට දැක ගන්න ලැබුණු විදිහට සැබෑ Los Angeles නගරයට ඉතා සමාන අයුරින් ප්‍රතිනිර්මාණය කරන Dambuster Studios සමත් වෙලා තියෙනවා. Los Angeles නගරයේ ප්‍රධාන නිවාස සංකීර්ණයේ වන Bel Air, සුප්‍රසිද්ධ fetish වෙරළ තීරය, Santa Monica Pier එක විතරක් නෙවෙයි, Warner Brothers ලගේ චිත්‍රපට ශබ්දාගාරය ඇතුළු හඳුනා ගැනීමේ විශාල ප්‍රමාණයක් හෙල්ලේ මැප් එකට ඇතුළත් කරලා තියෙනවා. මේ හෙල් ඒ සිදුවන zombi ප්‍රහාරයට අපේ ප්‍රධාන චරිතය මැදිවන අතර එම චරිතයේද zombi වරයෙකුගේ සපා කෑමට ලක් වෙනවා. zombi ප්‍රවෘත්තියන්ට අනුව zombi සපා කෑමට ලක් වෙන සාමාන්‍ය මිනිසෙක් zombi වරයෙක් බවට පරිවර්තනය වුණත් අපේ කතානායකයා ඒත්වයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු තේරුම් ගන්නවා තමන් මේ zombi වෛරසයට ප්‍රතිරෝධී බව. නමුත් මේ සපා කෑම නිසා යම් තරමකට zombi වරයෙකුගේ හැකියාවන් ඔහුට ලැබෙනවා. ඉතින් මේ ගේම් එක තුලදී දිගහැරෙන ප්‍රධාන ස්ටෝරි මිෂන්ස් 24 තුලදී අපට පැවරෙන කාර්යභාරය තමයි මේ හෙල් ඒ පුරාවට විසිරී සිටින අපි වැනි තවත් වෛරසයට ප්‍රතිරෝධී අයව සොයාගෙන කණ්ඩායමක් නිර්මාණය කරමින් සොම්බි වසංගතයට එරෙහිව සටන් කිරීමයි. මේදී අපට ගේම් එක පටන් ගන්න වේලාවේදී ප්‍රධාන චරිත 6ක් තෝරා ගැනීම පිණිස ලැබෙනවා. ඒ තමයි චිත්‍රපටවල ත්‍රාසජනක ක්‍රියා සිදු කරන නළුවෙකු වන ජේකබ්, වෙළඳ කළමනාකරුවෙකු සහ ප්‍රචාරකයෙකු වන බ්‍රූනෝ, තාක්ෂණික ශිල්පිනියක වන කාලා, පැරා ඔලිම්පික් ක්‍රීඩිකාවක වන ඇමි, වෙළඳ සහායිකාවක් වන ඩැනී සහ ගිනිනිවීමේ බටයෙක් වන රයන් කියන චරිත 6. ඒ කියන්නේ පිරිමි චරිත 3ක් සහ කාන්තා චරිත 3ක් අපට අපේ ප්‍රධාන චරිතය විදිහට තෝරා ගැනීම සඳහා තීරීම් විදිහට ලැබෙනවා. මේදී අපි තෝරා ගන්නා චරිතය අනුව ගේම් එකේ කතාව වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ එක් එක් චරිතයට අනන්‍ය වූ කටහඬක්, ඔවුන්ගේ මුවග නිතර රැඳෙන අනන්‍ය වචන පෙළක් සහ එක් එක් අයට විශේෂිත වූ ස්කිල්ස් කිහිපයක් දකින්න ලැබෙනවා. Pax East කියලා හිදරවට අනුව Dead Island 2 හි ස්කිල්ස් 64ක් දකින්න පුළුවන්. Dead Island 2 වල extended gameplay එකට අනුව මේ ස්කිල්ස් 64 අපට දකින්න ලැබෙන්නේ කාඩ්ස් විදිහටයි.
හොඳයි මේ කාර්ස් විවිධ මට්ටම් සහ කාණ්ඩවලට බෙදලා තියෙනවා අපිට එකවරකට භාවිතා කළ හැකි කාර්ස් ප්‍රමාණය සීමා සහගත වන අතර එම කාර්ස් හරහා ලැබෙන ස්කිල්ස් එකිනෙක සම්බන්ධ කළ හැකි ඒ හරහා එක ස්කිල් එකක බලය වැඩි කර ගැනීමට තවත් ස්කිල් එකක් භාවිතා කිරීමේ අවස්ථාව අපට ලැබිලා තියෙනවා ඒ නිසා ගේම් එක ආරම්භයේදී මේ ගැන අවධානයෙන් තමන්ගේ චරිතය තෝරා ගත යුතුයි මොකද ගේම් එක අතරමැදදී වාට ඔයාගේ චරිතය මාරු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ වගේම පැක්ස් ඊස්ට් හෙලි කරපු විදිහට මේ ස්ටෝරි මිෂන්ස් ඔයාට ඔයාගේ තනි චරිතයෙන් සිංගල් ප්ලේයර් සෝලෝ ගේම් ප්ලේ එකක් විදිහට හෝ ඔයාට එකතු වෙන මිතුරන් දෙදෙනෙකු සමග 3 ප්ලේයර් කෝඔපරේටිව් මල්ටිප්ලේ විදිහට ප්ලේ කරන්න පුළුවන් නමුත් තවමත් මෙහි නිල කෝඔපරේටිව් මල්ටිප්ලේ ගේම් ප්ලේ එකක් අපට දැක ගන්න ලැබුණේ නැහැ පැක්ස් ඊස්ට් හෙලි දරුව කරපු අනිත් කරුණ තමයි ඩෙඩ් අයිලන්ඩ් 2 වල සයිඩ් ක්වෙස්ට් 33ක් අඩංගු වන බව මේ සයිඩ් ක්වෙස්ට් 33 මොන වගේ ඒවාද කියලා අදහසක් ඩෙඩ් අයිලන්ඩ් 2 එක්ස්ටෙන්ඩඩ් ගේම් ප්ලේ ට්‍රේලරේකදී අපට දැන ගන්න ලැබුණා එහිදී අපට සයිඩ් ක්වෙස්ට් ලබා දෙන ප්‍රධාන චරිත තුනකුත් හඳුනා ගන්න පුළුවන් වුණා ඒ තුන් දෙනා තමයි පැරණි රොක් සංගීත කණ්ඩායමක ගායකෙක් පැරණි නළුවෙක් සහ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් මේ තිදෙනා අපට ලබා දෙන ඉලක්කය කිනකට ඉතාමත් වෙනස් මේන් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් විසින් විනෝදාත්මක විදියට සොම්බීස්ලා විනාශ කරමින් ඔවුන්ට වීඩියෝ කන්ටෙන්ට්ස් නිර්මාණය කිරීමට උදව් කරන ලෙස අපේ චරිතෙන් නිලා සිටිනවා ඒ විදිහේ වෙනස් සයිඩ් ක්වෙස්ට් 3ක් ගේම් එක තුළදී අපට හමු වෙනවා මේවාට අමතරව ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ් නම් වූ ක්වෙස්ට් 15ක් ඩෙඩ් අයිලන්ඩ් 2 වලදී දැක ගන්න අපට පුළුවන් ගොඩක් වෙලාවට මේවා ට්‍රෙෂර් හන්ට්ස් වලට සමාන මිෂන්ස් විය හැකි ඒවා මගින් විශේෂ අවයවද සොයා ගැනීමට හෝ විශේෂ ස්කිල්ස් කාඩ් සොයා ගැනීමට අපට හැකියාව ලැබේවි ඩෙඩ් අයිලන්ඩ් 2 වලට පසුබිම් වන හෙල් ඒ නගරයේ ප්‍රධාන දිස්ත්‍රික්ක 10කට බෙදා වෙන් කර තියෙනවා ඒ වගේම අපි කලින් කිව්වා වගේ මේ දිස්ත්‍රික්ක 10 තුලම එකිනෙකට වෙනස් පරිසර ස්ථාන දැක ගන්න පුළුවන් ගේම් එකේදී අපට මුණ ගැහෙන zombiesලා උන්ව අපට හමු වන ස්ථානය අනුව එකිනෙකාගෙන් වෙනස් වෙනවා උදාහරණයක් විදියට කියනවා නම් වෙරළ තීරයකදී මුණ ගැහෙන zombiesලා ගොඩක් දුරට නාන ඇඳුම් ආදී ඇඳගත් දුර්ලභ උන් වන අතර හමුදා කඳවුරක් තුළදී මුණ ගැහෙන zombiesලා හමුදා ඇඳුමින් සැරසුණු ඉතා දරුණු හැඩි දෙඩියයි වීමට පුළුවන් මේ විදියට එකිනෙකාගෙන් වෙනස් වන zombi විශේෂ 212ක් ඩෙඩ් අයිලන්ඩ් 2 වලදී අපට මුණ ගැහෙන බවට පැක්ස් ඊස්ට්ගේ හෙලිදරව් වෙන අපට දැනගන්න පුළුවන් වුණා මේ zombiesලා අතර විවිධ විශේෂ හැකියාවන් තියෙන අති දරුණු zombies විශේෂ හමු වන අතර ඔවුන් විනාශ කිරීම සඳහා විශේෂ අව්‍යාවිද සටන් ක්‍රම හෝ ස්කිල්ස් යොදා ගැනීමට අපට සිදු වේවි ගොඩක් වෙලාවට මේනෝ ස්විෂේජි zombiesලා බොස් ෆයිට්ස් වලදී අපට හමු විය හැකි පැක්ස් ඊස්ට්ගේ ඡායාරූප වලට අනුව ඩෙඩ් අයිලන්ඩ් 2 පුරාවට විශාල කලෙක්ටිබල්ස් ප්‍රමාණයක් විසිරී පවතිනවා මේවා සියල්ලම සොයා ගැනීමට නම් හෙල් ඒ මුළුමනින්ම ගවේෂණය කිරීම අත්‍යවශ්‍යයි ඔයාලා මීට කලින් රිලීස් වුණ ඩෙඩ් අයිලන්ඩ් සහ ඩෙඩ් අයිලන්ඩ් රිප්ටයිඩ් ප්ලේ කරා නම් මතක ඇති ඒ ගේම්ස් දෙකේදීම අපට වාහනවල එහා මෙහා යාමට පුළුවන්කම තිබුණා නමුත් මේ ඩෙඩ් අයිලන්ඩ් 2 එක්ස්ටෙන්ඩඩ් ගේම් ප්ලේ ට්‍රේලරේකදී අපිට දකින්න ලැබුණු හෙල් ඒ නගරය නම් බොහෝ දුරට සමන්විත වෙන්නේ අවහිර වූ මාර්ග සහ කුඩා විවෘත භූමි වලින් ඒ නිසාවෙන් ඒ තුළ වාහනයක් පදවාගෙන යා හැකියි තවමත් ආවරු කරගන්න බෑ එහෙම බැරි වුණොත් මේ කලෙක්ටිබල් සොයා ගැනීමට පාගමනින්ම හෙල් ඒ ගවේෂණය කරන්නට අපට සිදු වේවි එයින් ඇතිවන බාධාව මගහරවා ගැනීමට ගොඩක් දුරට ෆාස්ට් ට්‍රැවලින් සිස්ටම් එකක් ගේම් එකට එකතු කරලා තියේවි මේ පැක්ස් ඊස්ට් හෙලි කරපු කලෙක්ටිබල්ස් අතරින් වැදගත්ම දේ තමයි බ්ලූ ප්‍රින්ට්ස් ඒවා ගණනින් 50ක් වෙනවා ඒ කියන්නේ අපට ඩෙඩ් අයිලන්ඩ් 2 වලදී නිර්මාණය කරගත හැකි ආයුධ 50ක් තියෙනවා ඒකේ අදහස මුළු ආයුධ ප්‍රමාණය 50ක් කියන එක නෙවෙයි ඩෙඩ් අයිලන්ඩ් 2 වලදී අපට ලැබෙන ක්‍රාෆ්ටින් සිස්ටම් එක භාවිතා කරලා අලුතින් නිෂ්පාදනය කළ හැකි ආයුධ තමයි 50ක් වෙන්නේ අපි කලින් වීඩියෝ එකක කතා කළා වගේ ඩෙඩ් අයිලන්ඩ් 2 කියන්නේ වැඩි වශයෙන්ම මේලේ ඇටැක්ස් වලටම අවධානය දීලා හදපු ගේම් එකක් ඒ නිසා ඒ ගිනි අවි දකින්න ලැබෙන්නේ අවම ප්‍රමාණ වලින් වගේම එම ගිනි අවි වල තියෙන උණ්ඩත් ඉතාමත් සීමිතයි ඒ නිසා මේ බ්ලූ ප්‍රින්ට්ස් 50 තුලත් වැඩි වශයෙන්ම මේලේ වෙපන්ස් අන්තර්ගත වේවි මේ ආයුධ නිර්මාණය කිරීමෙන් අනතුරුවත් අපට වර්ක් බෙන්චස් භාවිතා කරලා ඒවා වැඩි දියුණු කරන්න පුළුවන් ඒ වගේම මේ ආයුධ වලින් එන්වයර්මන්ට් ස්කිල්ස් ඇක්ටිවේට් කරන්නත් අපට හැකියාව තියෙනවා උදාහරණයක් කියනවා නම් ගින්දර මගින් පහර දිහා හැකි ආයුධ භාවිතා කරලා පරිසරයේ ඇති ඉන්ධන විසිරුමක් ආසන්නයේ සිටින සියලුම zombiesලා එකවර විනාශ කිරීම දැක්විය හැකි ඒ වගේම ඩෙඩ් අයිලන්ඩ් 2 වලදී throwing weapons වලටත් ලොකු තැනක් ලැබිලා තියෙනවා මේ throwing weapons කෙලින්ම සතුරාට එල්ල කරන්නට වගේම ඒවා හරහත් පරිසරයේ පවතින දෑ උපයෝගී කරමින් එකවර එල්ල කරන ප්‍රහාරයක් දියත් කළ හැකි අවශ්‍ය වෙන්නේ සිටීමේ හැකියාව සහ නිර්මාණශීලීත්වය පමණයි මේ weapon blueprints වලට අමතරව journals 501ක් zombiepedia 124ක් ගේම් එකතුලදී සොයා ගන්නට තියෙනවා වගේම challenges 84ක් සම්පූර්ණ කිරීමටත් අපට සිදු වෙනවා මේ නිසා ඩෙඩ් අයිලන්ඩ් 2 කියන්නේ ඒකාකාරී බවින් තොර වඩා නිර්මාණශීලී ගේම් ප්ලේ ස්ටයිල් එකක් සහිත action adventure survival horror game එකක් වන බව පැහැදිලි. ඉතින් මේ Dead Island 2 ලබන මාසයේදී, ඒ කියන්නේ 2023 අප්‍රේල් මාසයේ 21 වෙනිදා release වීමට නියමිතයි. මෙය previous generations consoles වන PlayStation 4, Xbox One වගේම current generations console වන PlayStation 5, Xbox Series X සහ PC සඳහාත් release වෙනවා. කෙසේ වුවත් මේ කරුණු එක බලද්දී Dead Island වලින් අපට අරගෙන ආව වෙනස්ම gameplay අත්දැකීම තවත් කීප ගුණයකින් Dead Island 2 වලින් ලබාගත හැකි වනු ඇතැයි අපට අනුමාන කළ හැකි.
ගේම් එක රිලීස් වෙන්න තියෙන තව මාසයකටත් අඩු කාලයක් අනිවාර්යයෙන්ම මේ කාලය ඇතුළත ඩෙඩ් අයිලන්ඩ් 2 වල කෝඅපරේටිව් මල්ටිප්ලේ ගේම් ප්ලේ මොඩ් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒකෙත් විශේෂ කරුණු තිබුණොත් ඒකනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම රැන්ත්‍රි 61 එක දිගින් දිගටම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. ඩෙඩ් අයිලන්ඩ් 2 වල අපිට තෝරා ගන්න ලැබෙන ප්‍රධාන කතානායකයෝ 6 දෙනාගෙන් ඔයා කැමතිම චරිතය කවුද? ඔයාගේ උත්තරේ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝස් එක්ක ඉදිරියේදී හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න. හැපි ගේමින්. ජය ජය වේවා.